අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී ටියුන් ටීවී නාලිකාංග 131 බියුටි ටීවී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අභිමානී අද අභිමානී තුලින් අප පැමිණ සිටින්නේ කඩුගන්නා ප්‍රදේශයට महानवर दिस्ट्रिक्ट खड़ुगन्ना प्रदेश हिमालयन पूजा के नतीतार इति हिमालयन पूजा आयतने अधिपति तुमान समग हिमालयन पूजा आयतने विस्तर वेडिदुरट कथा करन्न अपि अद सूदान विलासिटिना अधिपति तुमान वन डी एस प्रियलाल महताव इतामत आदरेन पिलिगन्नो आयबोवन केला आयबोवन මම ඔබතුමාගේ මුලින්ම දැනගන්න කැමැති මෙම ආයතනය ආරම්භ කළේ කොයි කාලයේද ආරම්භ කළපු විස්තර ටිකක් අපි කතා කරමු. බොහොම ස්තුතියි පියුමි. අපි මේ මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ 2018 වර්ෂයේ මැද භාගයේදී. එතකොට මම වෙනත් ආයතනයක සේවය කරමින් ඉන්නකොට මට मगे यालो कीपदने अदहसक मम करन व्यापार तेक्कम मे हंदुंपूर व्यापार पटंगमु एक मगे तिगुण अद्दकी मत सामग मम हंदुंपूर व्यापार मुलिम पटंगन तीरने करा ये अवस्थावेदि अभी हंदुंपूर वर्ग प्रोडक्ट्स विसिपहकिंग मगे अभी आयतने पवत्वागने अंद पटंगाते ඒ කාලයේදී අපි කුඩා ව්‍යාපාරයක් විදිහට ඩිස්ට්‍රිබියුටර්ස්ලා අල විනියෝජිතවරු 6 දෙනෙක්ගෙන් විතර සමන්විත කුඩා ව්‍යාපාරයක් විදිහට අපි මේක පටන් ගත්තේ 2018 වර්ෂයේ අවසානයේ කුඩාවට පටන් අරගෙන ප්‍රොඩක්ට්ස් 20ක් විතර 25ක් වගේ තිබුණ ප්‍රොඩක්ට් මේ ආයතනයේ පටන් ගන්නගෙන කරගෙන යන කාලය තුලදී හොඳයි ඔබතුමා ඇයි මෙම නිෂ්පාදනය ඔබේ ව්‍යාපාරයේ පටන් ගන්න තෝරගත්තේ මට මගේ දැනුමේ හැටියටත් මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියටත් මගේ යාළුවෝ කීප දෙනෙක් මට මගේ ගුණාත්ම හිතවත් මගේ යාළුවෝ කීප දෙනෙක්ගේ උපදේශුත් අරගෙන මගේ සුපීරියස් ලගේ උපදේශුත් අරගෙන මම ඇත්තටම තීරණය කරා හඳුන්කూరు වගේ බිස්නස් එකක් පටන් ගන්න ඕනි කියලා මොකද මේ වගේ එකක් කරනවා කියලා කියන්නේ හඳු ලංකාවේ ජනගහණයෙන් හැමෝම ආගම් ભેදයක් නැතුව ಜಾති ભેදයක් නැතුව හැම ගෙදරකම හැමෝම පත්තු කරන දෙයක් තමයි හඳුන්කూరు කියන්නේ සුවඳ දූප සාම්බ්‍රාණි කියන්නේ ඉටිබන්දන් කියන්නේ ඉතින් ඒ වගේ දෙයක් මම පටන් ගත්තොත් මට සාර්ථක වෙන්න පුළුවන් කරගන්න පුළුවන් මගේ දැනුමත් එක්ක පුළුවන් වෙයි කියන අදහසින් තමයි මම මේ වගේ හඳුන්කూరు සාම්බ්‍රාණි ඒ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න පටන් ගත්තේ හඳයි ප්‍රේලාල් මහතා ඔබතුමා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ඔබතුමාට අවධානමක් ඇති වුණේ නැද්ද මෙම ව්‍යාපාරය සාර්ථක වේද අසාර්ථක වේද මොන වගේ හැඟීමක්ද ඇති වුණේ මේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මගේ මම ප්‍රියමි මවුන්ට තියෙන අද්දකීම් එක්ක මගේ රැකියාව තිබුණේ අලෙවිකරණය මම
අවුරුදු 25ක් විතර අලෙවිකරණය පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය උපරිමය දක්වා හදාරලා තියෙනවා. ඒ සියලු දේවල් එක්ක මට රිස්ක් එක මිනිමයිස් කරගෙන මේ ගමන ඉස්සරහට යන්න පුළුවන් කියලා මට දැනුණා. මට ඒක ඇත්තටම මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම මේ කරන්නේ. අවුරුදු 25ක්ම මම ඒජන්ට්ස්ලා ඩිස්ට්‍රිබියුටර්ස්ලාත් එක්ක වැඩ කරේ. ඒ නිසා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් අපොයින්ට් කරලා ඒ සියලු දේවල් කරගන්න මැනුෆැක්චරින් පැත්ත කරගන්න මට ඒ හැකියාව තියෙන නිසා රිස්ක් එකට බය නැතුව මම මේ ව්‍යාපාරය ආරම්භ කරා. මේ තමයි හිමාලයන් පූජා ආයතනයේ ආරම්භය. ආරම්භයේ සිට ටිකින් ටික ඉදිරියට ආපු ආකාරය ගැන අපි කතා කරා. වැඩිදුර විස්තර අපි මේ විරාමයෙන් පස්සේ නැවතත් කතා කරමු. අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව ටීවී අභිමානී තුළින් අපි කතා බහ කරමින් සිටියේ හිමාලයන් පූජා ආයතනයේ අතීතයේ පිළිබඳ. ඉතින් මම දැන් කැමතියි ඔබතුමාත් සමග කතා බහ කරන්න. වර්තමාන තත්ත්වය ඔබතුමාගේ ආයතනයේ වර්තමානයේ වැඩකටයුතු කොහොමද සිදු වෙන්නේ? ඇත්තටම පියමි සතුටුයි දැන් අද තියෙන වර්තමාන තත්ත්වයට. අපි හිමාලයන් පූජා සමාගමේ ප්‍රොඩක්ට්ස් 25කින් විතර 25කින් පටන් ගත්ත හඳුන්පුරු ව්‍යාපාරය අපි මේකට එකතු කරලා තියෙනවා. ආයුර්වේද රේන්ජ් එකක් අසමෝදගං පස්පංගුව දසපංගුව වගේ ආයුර්වේද රේන්ජ් එකක් එකතු කරලා ඊට අමතරව ඩිටර්ජන් සෝප් එකතු කරලා ලික්විඩ් බ්ලූ ෆ්ලෝරෙක්ස් වගේ ඩිටර්ජන්ට් එකතු කරලා දැනට විශාල ප්‍රමාණයක් ප්‍රොඩක්ට්ස් 80ක ප්‍රමාණයක් අපි එකතු කරලා කරගෙන යනවා. ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක අපි වැඩි කරගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයකින්. ඒත් එක්කම අපි වෙළඳ නියෝජිතවරුන් 8 දිනකකින් පටන් ගත්ත මේ ව්‍යාපාරය දැන් වෙළඳ නියෝජිතවරුන් 30 දෙනෙක් දක්වා අපි වැඩි කරගෙන තියෙනවා. 8 දෙනෙක් ව්‍යාපාර ප්‍රදේශ 8කින් පටන් ගත්ත අපේ ව්‍යාපාරය දැන් ලංකාව පුරාම වෙළඳ නියෝජිතවරුන් 30 දෙනෙක්ගෙන් අපි කරගෙන යනවා. ඉතින් ලොකු ව්‍යාපාර ප්‍රමාණයකට මේක අපි හිටපු තැනින් අපි ලොකු තැනකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා ව්‍යාපාරය මෙතෙන්ද ගෙනාපු එක ගැන. හරි. අතීතයේ සිට මේ දක්වා ආපු ගමන් මාර්ගය ගැන ඔබතුමාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? මොන වගේ සතුටක්ද දැනෙන්නේ? ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ වගේ ව්‍යාපාරයක් ඉතා කුඩා කාලයකින් 2018 ඉඳලා පටන් අරගෙන අද මේ වෙනකොට අපි සේවකයන් 15 දෙනෙක්ගෙන් විතර පටන් ගත්ත මේ ව්‍යාපාරය දැන් ඩිරෙක්ට්ලි සේවකයන් 75කට වැඩි ප්‍රමාණයකට
සේවය සලසමින් රැකියා ලබා දෙමින් අපි යත්‍රම මේ කරන ව්‍යාපාරය ගැන ගොඩාක් සතුටු වෙනවා මේකේ තියෙන තව තියෙන පැත්තක් තියෙන්නේ මේකේ ඩිරෙක්ට්ලි අපි ඒ වගේ සේවක සංඛ්‍යාවක් හිටියට ඉන්ඩිරෙක්ට්ලි මේකෙන් ගැපෙන මේ සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ප්‍රමාණය 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා නිෂ්පාදනයේදී ඉතින් මේ සියලු දේවල් එක්ක ඇත්තටම හරිම සතුටක් තියෙනවා සතුටක් දැනෙනවා මේ ව්‍යාපාරයක් මේ වගේ පටන් අරගෙන මේ වගේ දේශීය ගමේ අයට රැකියාවක් දීලා කරන්න ලැබීම ගැන ඇත්තටම හරිම සතුටක් තියෙනවා මම දැනගන්න කැමතියි මේ හිමාලයන් පූජා කියන නම හැදෙන්නේ කොහොමද ඇත්තටම පියුමි මේ හිමාලයන් පූජා කියන නම මට ඇත්තටම හදලා දුන්නේ ජීවන්ත පෙරේරා කියන මගේ සහෝදරයෙක් වගේ ඉන්න මගේ හොඳම යාළුවෙක් එතුමා තමයි මේ නම මට හදලා දුන්නේ ඒත් එක්කම මට ඇත්තටම මේ නම හදන්න ධම්මික පෙරේරා ධම්මික ගමගේ කියන මගේ යාළුවත් ගොඩක් උදව් කරා මේ නම සන්නාමය මෙතෙන්ද ගෙනල්ලා දෙන්න ඒ දෙන්නගේ එකතුවෙන් තමයි ඇත්තටම මේ හිමාලයන් පූජා කියන නම සන්නාමය හදාගත්තේ හිමාලයන් පූජා සුවඳ කූරු වර්ග රාශියක් දක්නට ලැබෙනවා. අපි මේ වර්ග ගැන කෙටි සඳහනක් කරමු. අපි ඇත්තටම හිමාලයන් පූජා කියන බ්‍රෑන්ඩ් එකේ වර්ග තියෙනවා 25ක් විතර. 25කට වැඩිය සුවඳ වර්ග තියෙනවා. රෝස්, ජස්මින්, එතකොට සැන්ඩල්වුඩ්, ප්‍රීමියම් සැන්ඩල්, අරලිය වගේ රේන්ජ් එකක් තියෙනවා. කියනවා නම් ගොඩාක් වර්ග තියෙනවා. මේ සුවඳ වර්ග ඒ සියලු දේටම අපි අන්තර්ගත ප්‍රොඩක්ට්ස් හදලා තියෙනවා. අතරම සුවඳ වර්ග 25කින් විතර සමන්විත කලෙක්ෂන් එකක් තමයි හිමාලයන් පූජා හඳුන් කුරු රේන්ජ් එකේ අපිට තියෙන්නේ. හරි. මම නිෂ්පාදනය කරන්නේ කොහොමද? අමුද්‍රව්‍ය සපයාගන්නේ කොහොමද? ඒ ගැනත් අපි විස්තරයක් කතා කරමු. ඔව් ඇත්තටම මේ හඳුන් කුරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්න අමුද්‍රව්‍ය 80%ක්ම ප්‍රමාණයක් නිව පිටරටින් ගෙන්නන්නේ ඒ සඳහා සුවඳ විලවුන් 100%ක්ම ඉන්දියාවෙන් තමයි ගෙන්නන්නේ ඉතින් අපි ඒ සමාගම් වලින් ඇනයුම් කරලා මෙහෙට ලබාගෙන තමයි නිෂ්පාදනය කරන්නේ සුවඳ කූරු නිෂ්පාදනය වෙනමම කරනවා කූරු නිෂ්පාදනය කරලා ඉවර වෙලා තමයි අපි ඒවට සුවඳ ගල්වන්නේ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය වලින් විශාල ප්‍රමාණයක් අපි ඉම්පෝට් කරලා තමයි ගෙන්නගන්නේ මෙම ආයතනයේ ආයුර්වේද නිෂ්පාදනත් බොහෝමයක් දක්නට ලැබෙනවා ඒකනත් අපි විස්තරයක් සඳහන් කරමු අපි හඳුන් කූරු නිෂ්පාදන සෑහෙන ප්‍රමාණයක් වැඩිපුරම අලෙවි කරනවා සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල. එතකොට අපිට ඉල්ලුමක් ලැබුණා ඉල්ලුමක් තියෙනවා ආයුර්වේද ප්‍රොඩක්ට් සම්බන්ධයෙන්. ඒ නිසා මම තව මගේ සහෝදර දේශීය වෛද්‍යවරයෙකුත් යොදාගෙන දේශීය වෛද්‍යවරියක් යොදාගෙන අපි අසමෝදකං, පස්පංගුව, දසපංගුව, ටීජප්ලස් වගේ ආයුර්වේද ප්‍රොඩක්ට් රේන්ජ් එකක් අපේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරලා තියෙනවා. මොකද ඒවට තියෙන ඉල්ලුම ඉතා අධිකයි. සාමාන්‍යයෙන් හැම ෂොප් එකකම මේ වගේ ප්‍රොඩක්ට්ස් බලාපොරොත්තු වෙනවා ඉල්ලනවා. ඒ නිසා අපි ආයුර්වේද ප්‍රොඩක්ට්ස් අපි සෑහෙන හොඳ වෙළඳාමකුත් ලබා ගන්නවා මේ හඳුන් කුරුත් සමග. හිමාලයන් පූජා වෙළඳ නාමයට මේ ශේෂ්ත්‍රයේ තිබෙන අනිකුත් වෙළඳ නාමයන් සමග තිබෙන තරඟකාරීත්වය මොන වගේද මේ වන විට වෙළඳපළේ? ඇත්තටම පියුමි මාකටිං කියන්නේ හරිම අමාරු එකක්. නිෂ්පාදනය ඕන කෙනෙකුට කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණොත් භාණ්ඩය වෙළඳපළට නිකුත් කිරීම තමයි හරිම අමාරු වැඩේ අමාරුම කාර්යය තියෙන්නේ. ඉතින් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් දැනුමත් එක්ක කොලිටි කියන වචනය තමයි අපි හැම වෙලේම පාවිච්චි කරන්නේ. කොලිටි ප්‍රොඩක්ට් එකක් මිනිසුන්ට දුන්නොත් ඒ මිනිසුන් ඒ ප්‍රොඩක්ට් එක නැවත නැවත වාරයක් ඉල්ලනවා. ඒකත් එක්කම ඒ ව්‍යාපාරේ හරි තැනට අපි හරි ප්‍රොඩක්ට් එක දැම්මොත් ඒ ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට යනවා. ඒ වගේ
කොලිටි මේන්ටේන් කරගෙන යන නිසා මම හිතනවා අපිට තරඟකාරීත්වය ජය ගන්න පුළුවන් මේ ජය ගැනීමේ හැකියාව තියෙනවා මේ අනිත් බ්‍රෑන්ඩ්ස්ත් එක්ක අපි බලනකොට බොහෝම හරවත් කතා බහක් සමගින් තමයි අපි දැන් එකතු වෙලා ඉන්නේ නැවතත් කෙටි විරාමයකට ගිහිල්ලා අපි ඉක්මනින්ම සම්බන්ධ වෙමු අපේ කතා බහත් සමග අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව අභිමානී දේශීය ව්‍යවසායකයන්ගේ නොකී කතාව හොඳයි ඔබ නැවතත් එකතු වී සිටින්නේ බියුටි ටීවී අභිමානී සමගින් අපි මෙතෙක් වෙලා කතා බහ කරමින් හිටියේ හිමාලයන් පූජා ආයතනයේ වර්තමානයේ පිළිබඳව. ඉතින් මම ඔබතුමාගෙන් කැමතියි දැනගන්න මේ ආපු ගමන් මග තුල ඔබට බොහෝමයක් වාදක සම්කටලු වෙන්නේ නැති. ඉතින් ඒ වගේම අනාගතයේදී දැන් මේ ආපු ගමන් මග වගේම සාර්ථකව මේ ආයතනයේ ඉදිරියට ගෙන යාමට මොනවද ඔබතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඇත්තටම අපි මේක පටන් ගත්ත දවසේ ඉඳලා අපිට මේ වෙනකම් ප්‍රශ්න තමයි තිබුණේ ප්‍රශ්න කියන්නේ අපි මේක 2018 පටන් ගත්තා 2019 වර්ෂයේදී අපිට කොවිඩ් වසන් උවදුරට මුණ දෙන්න වුණා ඒ අවස්ථාවේ වුණත් අපි අවුරුද්දක විතර කාලයක් කඩින් කඩමින් වැඩ කරගෙන නොනවත්වා මේ ගමන දිගටම ආවා ඒත් එක්කම ඊට පස්සේ රටේ තිබුණ වාතාවරණය ෆයිනෑන්ෂල් ප්‍රශ්න ඒ සියලු දේ ප්‍රශ්නත් එක්ක තමයි අපි ඇත්තටම අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ දැඩි බාධක මැද නොසැලී අපි ගමනක් ඇවිල්ලා තියෙනවා අද වෙනකන් මේ ආයතනයේ සේවක මණ්ඩලත් එක්ක සේවකින්ගේ කැපවීම සේවකින්ගේ උනන්දුව වුවමනාව ඒ සියලු දේවල් මත තමයි අපි ඇත්තටම මේ ගමන ආවේ මගේ තනි ජයග්‍රහණයක් නොවන බව මම හැම වෙලේම කියනවා මගෙත් එක්ක වැඩ කරන සියලු දෙනාගේම උනන්දුව කැපවීම ධෛර්යය ඒගොල්ලෝන්ගේ දේවල් එක්ක තමයි අපි මෙතෙන් දැනගන් අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ සියලු දේවල් එක්කම අපි බලා මගේ ප්ලෑන් එක තියෙන්නේ ඉස්සරහට තව මේකේ දියුණුවක් ලොකුවට බලාපොරොත්තු වෙනවා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ඒජන්සිස් 8කින් පටන් ගත්ත මේ ව්‍යාපාරය දැන් අපි ඒජන්සිස් 30කට දක්වා ගෙනියලා තියෙනවා. එතකොට ප්‍රොඩක්ට්ස් 25කින් විතර අපි ස්ටාර්ට් කරපු මේ ව්‍යාපාරය දැන් ප්‍රොඩක්ට්ස් 80ක් දක්වා අපි වැඩි කරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව ඉදිරියේදී මේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ප්‍රමාණය තව අවුරුද්දක් ඇතුළත 50ක් දක්වා වැඩි කරන්න ඒත් එක්කම අපේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියෙන්නේ අපි අවුරුදු 3ක් වගේ ඇතුළත ඩිස්ට්‍රිබියුටර්ස්ලා 100කට ගෙනියලා ලොකු ප්ලෑන් එකකට යන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒත් එක්කම පියුමි අපි දැන් නන් ෆුඩ් ප්‍රොඩක්ට් තමයි අපි ගාව ඔක්කොම තියෙන්නේ හඳුන් කූරු ක්ලෝරෙක්ස් බ්ලූ ඒ සියලු දේවල් එක්කම අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී නුදුරු අනාගතයේදීම තාම තව රේන්ජ් එකක් හඳුන්වලා දෙන්න ෆුඩ් රේන්ජ් එකක් අපිට කෑම සඳහා ගන්න පුළුවන් කුස්සිය භාවිත කරන්න පුළුවන් ෆුඩ් රේන්ජ් එකක් හඳුන්වලා දෙන්න අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා ළඟදීම ඒ ෆුඩ් රේන්ජ් එකත් එක්ක රේන්ජස් දෙකකට ආයතනය පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා ළඟ නුදුරු අනාගතයේදීම ඒත් එක්කම මගේ එකම බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ මගේ ටාගට් එක මගේ විෂන් එක ලංකාවේ තියෙන බෙස් ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි එකක් වෙන්න තමයි මගේ අතරම බලාපොරොත්තුව තියෙන්නේ ලංකාව පුරා ඒකට අදාළ සේවකයන්ට අපි උනන්දු කරවලා සේවකයන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා ඒ සියලු දේවල් එක්ක ලංකාවේ තියෙන හොඳම ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරිමින් සමාගමක් බවට පත් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ අනාගතයේදී. අවසාන වශයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න අපේ බියුටි ටීවී නරඹන ප්‍රේක්ෂකයින් ඒ වගේම තරුණ තරුණියන්
කැමැති වේවි ඔබතුමාගෙන් උපදේශයක් ලබා ගන්න. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට ඔබ වගේ ප්‍රවීණයෙක්ගෙන් උපදේශයක් ලබා ගැනීමට හැකිනම් ඒක ගොඩාක් වැදගත් වේවි. ඇත්තටම පියුමි මට ඇත්තටම තරුණ ව්‍යවසායකින් තරුණ ළමයින්ට තරුණ මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන ඕන කෙනෙකුට දෙන්න තියෙන මම ඇත්තටම පළවෙනියටම කියන්නේ රිස්ක් එකක් නැතුව බිස්නස් එකක් කරන්න බෑ. ඒ නිසා රිස්ක් එකක් ගන්න රිස්ක් එක අවමේ කරගෙන කරන්න ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ව්‍යාපාරයකට රිස්ක් එකක් නැත්තේම නෑ කිසිම ව්‍යාපාරයක්. අද ලෝකේ මට තේරෙන විදිහට මට දන්න විදිහට රිස්ක් එකක් නැති දෙයක් නෑ. ඒ නිසා රිස්ක් එකක් අරගත්තොත් අපිට ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනි. තමන් රැකියාවක් කරනවට වැඩිය තව කෙනෙකුට රැකියාවක් ලබා දෙන්න පුළුවන් වෘත්තිමය තත්ත්වය වෘත්තියක් ව්‍යවසායකෙක් වෙන්න පුළුවන් නම් ඔන්ටපන කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක මං හිතනවා තව කෙනෙකුට ලබන ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණයත් එක්ක අපිට සතුටුපුත් වෙනවා. ඉතින් මං හැමෝටම කියන්නේ රිස්ක් එකක් ගන්න රිස්ක් එක ගැන හිතන්නේ නැතුව තමන් ව්‍යාපාරයක් පටන් ගන්න ඒ ව්‍යාපාරේ සාර්ථක කරගන්න පුළුවන් කියන හැඟීම මට හොඳටම දැනෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ තරුණ මේ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට. බියුටි ටීවී අභිමානී වැඩසටහනේ අන්තිම මිනිත්තු කිහිපයට තමයි අප දැන් පැමිණ සිටින්නේ. ඉතින් අද බොහෝම හරවත් කතාබහක් සමගින් තමයි අපි එකතු වෙලා සිටියේ. ඉතින් බොහෝමත්ම ස්තුතියි ඔබතුමන්ට අපත් සමග එකතු වුණාට. ඒ වගේම අප ප්‍රාර්ථනා කරනවා ඔබ ආයතනයේ ඉදිරි වැඩකටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් තවත් දිනයක මෙවැනිම දක්ෂ ව්‍යවසායකයෙකු සමගින් ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුබ දවසක්.